ඕකිඩේසිය ශාක කුලයට අයිති වෙන පේස් කියන ශාක ගණේ මෙම ශාකය පේස් ටැංක විලි වශයෙන් හඳුන්වනවා. මෙම ශාකය ලංකාවේ කඳුකර සහ මධ්‍ය කඳුකර වනාන්තරවල සෙවන සහිත ප්‍රදේශවල වැඩෙන ශාකයක්. ශාකය ඉතාමත් හොඳින් ජලය බැස යන පස මත වැඩෙන අතර කඳ රයිසෝමයක් වෙනවා. මෙම කඳෙන් ඇතිවෙන ව්‍යාජ බල්බ සෙන්ටිමීටර් 8ක් 10ක් පමණ විශාල වන අතර එයින් හටගන්නා පත්‍ර සෙන්ටිමීටර් 50ත් 60ත් අතර පමණ විශාලත්වයකට වැඩිම සිදු වෙනවා. මෙම ශාකවල මල් හට ගැනීම අගෝස්තු සහ දෙසැම්බර් අතර කාලවලදී සිදුවන අතර මෙම මල් කිනිති වශයෙන් අංකුරවල පාදස්තෙන් මතුවීම සිදු වෙනවා. මල් කිනිත්තක් අඩි 2ක් 3ක් අතර ප්‍රමාණයකට උස වෙන අතර හටගන්නා මල් තරමක් විශාල වෙනවා. මලේ පෙති පහක් කහ තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර එක පෙත්තක් මැජෙන්ටා වර්ණයෙන් යුක්ත වෙනවා. මෙම මල්වල කල් පැවැත්ම අඩුවන අතර මල් ශාකයක මල් කිනිත්තක් මාසයක් පමණ කාලයක් පවතිනවා. මෙම ශාක ප්‍රචාරණය කිරීමේදී බීජ මගින් ප්‍රචාරණය කරගත හැකි අතරම වර්ධකව ප්‍රචාරණය කිරීමත් සිදු කළ හැකියාව පවතිනවා. හොඳින් වැඩුණු අංකුර කීපයක් සහිත ශාකයක් බඳුනකින් ඉවත් කර තනි අංකුරාකාරයට මෙම බල්බ වෙන් කිරීම සිදු කළ යුතු වෙනවා. ඉන්පසුව වැලි සහ කොළපොහොර මිශ්‍ර මාධ්‍යයක් තුළ රෝපණය කිරීමෙන් අලුත් අංකුර ලබා ගත හැකි වෙනවා. ඉන්පසුව මෙම ශාකය බඳුන් ගත කිරීම සිදු කළ යුතු වෙනවා. එහිදී මතුපිටපස් කොටස් එකක් කොළපොහොර කොටස් එකක් වැලි කොටස් එකක්කට අඟුරු කොටස් කාලක් එකතු කිරීමෙන් සකස් කරගන්නා ලද මාධ්‍ය තුළ බඳුන් ගත කිරීම සිදු වෙනවා. බඳුනක් යොදාගන්නා බඳුනක් අඟල් 8ක් 10ක් පමණ විශාලත්වයකින් යුතු වෙනවා නම් වඩාත් යෝග්‍ය වෙනවා.